ආයුබෝවන් දිනපතා විකාශය වන ලංකාවේ ප්‍රථම සහ එකම බෞද්ධ ප්‍රවෘත්ති විකාශයෙන් අදත් ඔබ හමු වන මම ප්‍රසාද් සඳුන් ජීවන්ත ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත එළඹෙන 2564 වන ජාතික වෙසක් පොහෝ දිනය නිමිත්තෙන් දිවයිනේ සියලුම විහාරස්ථානවල ජ්වර පිරිත දේශනා කරයි वेसक पोहो दिनेदी पहनक दल्वा सियलुम रटवेस्यांट सित प्रार्थना करन्नाई पूज्यपाद पल्लेकम हेमरतन हिमियान गेन्निल्ले माग कोरोना मेडलन्न संबोधि विहारस्ताने आरंभकल वेडसटान अदत क्रियात्मकाये මේවන විට රට තුල පවතින ව්‍යසනකාරී තත්ත්වයේ හේතුවෙන් එළඹෙන වෙසක් පොහෝ දිනෙහිදී තම නිවෙස්වල ආගමික වතාවත් සිදු කරමින් පහනක් දල්වා සියලු රටවාසීන්ට ආශිර්වාද ප්‍රාර්ථනා කරන ලෙස රුවන්වැලිසෑය චෛත්‍යරාමාධිකාරී පූජ්‍යපාද පල්ලේගම හේමරත්න ස්වාමින් වහන්සේ විසින් සියලුම බෞද්ධ ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඓතිහාසික රුවන්වැලිසෑය අභියසදී ඉක්ුද්දා පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළා. मे विसक् सतियाई मे मासे हत्विनिदा विसक् पुरपसलुस्सक पोए दवस यदिनवा विन विसक् पोए दवसुल वगे निवे मे दवसे किदर इंदला आगमिक वतावत करंड कियने कतमाई सीलु दिनागेम महासंगरत्ने अनुशासना एहम कियान्ने मे रटे पवतिन वातावरण सलखिलट गणिम मेहिदी तेन गेटलवतमाई पुरुदु विसाकोत्सवय विनस्वला बहरव कोहमद मेघ करण्यकेन कारणे मे विलावेदि विशेष कारणे सिहिपत्करण्टोने गियावृद्ध अरुणुकुट पहुगिय वसर दहायक पहलवक इंदला मे विसाकोत्सवय सनकिलि स्वरूपय करगन व्यापारिक अंहा मुदल उपयान तमाय मे विसक सन के लिए उत्सव पारट गिनावे मे विलावे मे तीयन तत्व सल किलगन विसक उत्सव आगमिक उत्सव ये आगमिक मुहुनवर पिलिपिबुवेन विसक उत्सव करण के तमाय अनुशासनाव तमंगे गिदर इंदला पुलवांक मक्तियन वनं पेहवा समाधान मिला अद विद्युत माध्य हरहा गमे पांसले तेग्यां पस्से गमे पांसले बनमडवे इंदगेन किरेन एक हटयुत टीक करगन्न पुलवां सिल समाधाने धर्म श्रवणे ए सियल्लम ए पिलिवेत्नि वलट मार्गोपदेशकत्वे अनुशासकत्वे महासंगरत्ने विसिन देनवा एनिसा गेदर इंदला ये विधिहट पिलिपदला विशेषम हवस्यामये पुरुदु विधिहट चाम विधिहट विसक्सरसिल्लक्करला पहनक पत्तुकरला तथागतयन वहन्सेगे मे सेमग तेमगुल सिद्धवुनु विसक् पोय अनुस्मरणे करन्न एकैक तमयि कियन्ने म हितन्ने मेहिदि अपट वेनदाट वेडिय होंद वातावरणयक् तियेनवा विशेषम कुडालमीनुत्तेक्कैकतुवेला विसक्सरसिल्लक्करणे वेनदा एकट वेडिहिटियन्ट वेलाव तिबुणे नै अद वेलाव तियेनवा मे कारणे सिहियट अरगन पोडि लमयिन्टत् मेकट पेरहुरुवक् देन विदिहट ए विसक्सरसिल्ल करनवा नम् एक इताम होंदयि ए कुडालमीनुत् नोदनुवत्वम आगम दहमट यमु किरीम वेनवा ए वगेम वेडिहिटियन्ट सलकीम ओंट गौरकिरीम ये तुलम करंड पुलवा इवगेम अभी पुर्दुवेला इन्ने विसक पोए दवसट दन दिन्द तन तंगुल दन सल हदल
නමුත් මේ වෙලාවේදී අපට පුළුවන් මීට වැඩිය අර්ථයක් මේකට දීලා මේ වෙලාවේ මේ වාතාවරණයත් එක්ක අසරණ වෙච්ච අය ඉන්නවා දුප්පත් අය ඉන්නවා ඒ අයට Tamanට පුළුවන් විදිහට ආහාර වේලක් නැත්තම් කිසියම් හෝ යමක් පරිත්‍යාග කළා දාන පාරමිතාවත් දන් දීමත් කරගන්න පුළුවන් ඒ නිසා මේ වෙලාවේ ඊටාම නුවණින් ප්‍රඥාවෙන් යුක්තව මේ දිහා බලලා ප්‍රඥාව වැඩි කරගන්න ප්‍රඥාවෙන් යුක්තව සිහි කල්පනාවෙන් යුක්තව තමන් මේ කරන්නේ මොකක්ද මේ පින කොහොමද අපට කරගන්න පුළුවන් වෙන්නේ කියන කාරණය සිහිපත් කරමින් මෙනෙහි කරමින් පින් පුරවා ගන්න හොඳම අවස්ථාවක් හැටියටයි අපි මේ දකින්නේ ඒ නිසා පිළිවෙත රැකලා ආගමික මුහුණුවරත් ඇති කරගෙන ගුණ නුවණ ප්‍රඥාව දියුණු කරගෙන මේ වෙසක් සමය ගෙවන්න කියන එකයි අපේ අනුශාසනාව රත්නත්‍රේ ආශිර්වාදයෙන් ඔබට මීළඟ වෙසක් පෝය අනුස්මරණය කරන්න ලැබේවායි කියන ප්‍රාර්ථනාවයි ඒ වගේම මේ වෙසක් පෝය දවසේ සියලුම ලංකා වාසීන් එකතු වෙලා කරන පින්දහම් වල ශක්තියෙන් මේ කුරිරු වසංගතය අපේ රටින් දූරීභූත වේවායි කියලා ප්‍රාර්ථනා කරන්න පහනක් පත්තු කරලා ඒ ප්‍රාර්ථනාව දල්වන්න සීල දනාරම තෙරුවන් සරණයි පවතින තත්වය සැලකිල්ලට ගනිමින් එළඹෙන වෙසක් පොහොය දිනය පිළිබඳ විශේෂ නිවේදනයක් ජනාධිපති කාර්යාලය විසින් අද නිකුත් කර තිබෙනවා. ඒ අනුව මැයි මාස 6 වන දින සවස 5 සිට අඩහෝරාවක කාලයක් මොල්ලිකොට ප්‍රවචනෝදය පිරිවෙන් විහාරස්ථානයේ කේන්ද්‍ර කරගනිමින් දිවයිනේ සියලු විහාරස්ථානයන්වල ද්වරපිරිත සජ්ජහානා කරන ලෙස එම නිවේදනයෙහි සඳහන්. පුරාතනයේ පටන් රටතුළු පැවති රෝග වසංගත තත්ත්වයේ හමුවේ මහා සංඝරත්නයේ මැදිහත් වී ආධ්‍යාත්මික ආශිර්වාදයන් සිදු කළ බව අධිකරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග පැවති සංඝ සභාවේදී මහා සංඝරත්නයේ විසින් පෙන්වා දී තිබෙනවා. ඒ අනුව පූජනීය සංඝරත්නයේ ඉල්ලීම සහ මග පෙන්වීමුවේ COVID-19 වසංගතයට මුහුණ පා සිටින රටවැසියන්ට සෙත් ප්‍රාර්ථනා කරමින් ජ්වර පිරිත් දේශනය දිවයිනේ සියලු විහාරස්ථානයන්වල සජ්ජහායනා කළ යුතු බවයි. අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් මෙම ඉල්ලීමෙහි ඇති වැදගත්කම සලකා බලා ක්‍රියාත්මක කිරීමට නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව මැයි මාස 6 වන දින පස්වරු 5 සිට මොල්ලිගොඩ පෙවචරෝදය පිරිවෙන් විහාරස්ථානයේ කේන්ද්‍ර කරගනිමින් දිවයිනේ සියලු විහාරස්ථානයන්වල ජ්වර පිරිත් දේශනය සජ්ජහායනා කරන ලෙස එම නිවේදනයෙහි සඳහන්. කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීමට විසබීජ හරණ ඇඳුම් කට්ටල නිර්මාණය කිරීමේ වැඩසටහනක් කොළඹ හත ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේදී පසුගියදා ආරම්භ කළා. ඒ අනුව අද දිනේදීත් එම වැඩසටහන ක්‍රියාත්මකයි. 2564 වන තෙමගුල සමරන්නට රටක් ලෝකයක් සෝදානම් වෙනවා. සෑම වර්ෂයකම ආමිස හා ප්‍රතිපත්තියට මූලිකත්වය ලබා දීලා ලෝකවාසී බෞද්ධ ජනතාව මේ උතුම් වූ දිනය සමරන මොහොතක අපට ගිය වර්ෂයේ වගේම මේ වර්ෂයේ සිදු වෙනවා නිවසේම රැඳී සිටමින් මේ වෙසක් සැමරුමට සම්බන්ධ වන්න. නිවසේම රැඳී සිටමින් ප්‍රතිපත්ති පූජාවන් ලෙස දාන ශීල භාවනා ආදී පින්කම්වල නිරත වන්නත් ඒ වගේම ආමිස පූජාවන් ලෙස වෙසක් පහන් කූඩු නිර්මාණය කිරීම ඒ තොරණ ආදී සංවිධානය කිරීමට සිදු වෙනවා. පහන් ආලෝක පූජාවන් නිවසේම සිදු කරන්න මෙවර සිදු වී තිබෙන්නේ COVID-19 වෛරස ව්‍යාප්තිය නතර කිරීම වෙනුවෙන් මේවන විට රට පුරා ඇඳිර නීතිය ක්‍රියාත්මක වන පසුබිමක. දැන් ඔබ මේ මොහොත වෙන විට ඔබේ නිවසේ පහන් කූඩු නිර්මාණය කරනවා වෙන්නට පුළුවන්. වෙසක් සැරසිලි වලින් ඔබේ නිවස අලංකාර කරනවා වෙන්නට පුළුවන්. සම්බෝධි විහාරස්ථානය කියන්නේ වෙසක් දිනේට පෙර දිනය අතිශයින්ම කාර්යබහුල තැනක්. අපි වෙසක් දිනය ඉතාමත්ම උත්කාශවත් අයුරින් ශ්‍රී සම්බෝධි මහා විහාරස්ථානයේ ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ට මූලිකත්වය දීලා හැම වර්ෂයකම ඒ උතුම් වූ දිනය සමරන්නට යෙදුණා. නමුත් මේ වර්ෂයේ අපි වැඩි අවධානයක් යොමු කළේ අපේ සුබවිරුවන් ආරක්ෂා කරන්න. දැන් සති තුනකටත් ආසන්නව මේ මාසයක් පුරාවට අපි මේ සිදු කරන්නේ කොරෝනා වෛරස
ව්‍යාප්තියත් සමග මේ වන විට ඒ කොරෝනා වෛරසය ආසාදනයට ලක් වෙලා රෝහල්වල ප්‍රතිකාර ලබන ඒ රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා මේ වෛද්‍යවරුන්ට අවශ්‍ය කරන ඒ ආරක්ෂිත ඇඳුම් ශ්‍රී ලංකාවේම නිෂ්පාදනය කිරීම මේ ස්ථානයේ පමණක් නොවේ තවත් බොහෝ ස්ථානවල සිදු වෙනවා. පසුගිය දිනවල ගරු අග්‍රාමාත්‍යතුමන්ගේ මූලිකත්වයේ ඇතිව මේ කටයුත්ත සම්බෝධි හරස්ථානයේදී ආරම්භ කරන්නට යෙදුණා අපේ පූජනීය බොරලන්දේ වජිරඥාන ස්වාමීන් වහන්සේගේත් අනුශාසනා පෙරදැරිව. සම්බෝධි හරස්ථානයේ බෞද්ධ සංගමේ පිරිස අදත් වෙසක් සැරසිලි සිදු කරන මේ පරිශ්‍රය වෙනදාට අද මේ අයුරින් මේ ආරක්ෂිත ඇඳුම් නිර්මාණය කිරීමේ කටයුතර දායක වෙලා ඉන්නවා. ඉතින් අපි මෙවර මේ උතුම් වූ වෛශාඛ මංගල්‍යයට සූදානම් වෙන්නේ එහෙම නැත්නම් සහසම්බන්ධ වෙන්නේ මේ විදිහට අපේ සුව විරුවන් ආරක්ෂා කර ගැනීමේ ඒ උතුම් වූ කාර්යයටත් දායකත්වය ලබා දෙමින් ඉතින් හෙට උදෑසන 5:30 සිට හෙට රාත්‍රී කාලය දක්වාමත් සජීව ලෙසින් ඔබ වෙනුවෙන් වැඩසටහන් සංවේදනය කරන්න මේ පරිශ්‍රයේ සූදානම් කරමින් පවතිනවා. ඒ වගේම රාත්‍රී කාලයේ සිට අලුයම් කාලය දක්වාත් අපි අඛණ්ඩව බෞද්ධ රූපවාහිනියත් ගුවන්විදුලියත් අපේ පෝදා විකාශයේ ඔබ වෙනුවෙන් ගෙනෙන්නට සූදානම්ින් සිටිනවා. ඉතින් දැන් ඔබ මේ දකින්නේ වෙනදා වගේම අදත් මේ පරිශ්‍රයේ කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් වෙනුවෙන් ඒ ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය වන ඒ ආරක්ෂිත ඇඳුම් නිර්මාණය කිරීමේ කටයුත්ත. ඒ වගේම ඔබට දකින්න පුළුවන් සම්බෝධි මහා විහාරස්ථානයේ අපේ මේ මොහොතේ වෙසක් සැරසිලි සූදානම්. शांति पदनमे निर्मात पूज्यपाद कोटपल अमरकीर्ति स्वामी वहंसे प्रधानत्वेन सेदवत्त प्रदेश जनतावट वेली आहार द्रव्य परित्याग किरिमे वरसटहनक अद पवत्तुना ए सेदवत्त श्री नवलोक विहारस्थानेदी शांति पदनमे निर्मात पूज्यपाद कोटपल अमरकीर्ति स्वामी वहंसे प्रधानत्वेन सेदवत्त श्री नवलोक विहाराधिपति पूज्यपाद पन्नल ज्ञानालोक स्वामी वहंसे अनुशासकत्वेन शांति पदनमे पूर्ण दायकत्वेन वरसटहन क्रियात्मक केरुणा පවතින ව්‍යසනකාරී තත්වයේ හමුවේ මහා සංග්‍රහණයේ විසින් පොදු ජනතාව වෙත සිදු කළ යුතු සේවාවක් ලෙස සලකමින් මෙම සමාජ සත්ක්‍රියාව ක්‍රියාත්මක කර තිබෙනවා. වෙසක් පෝය නිමිති කරගෙන අපි කල්පනා කළා මොකද්ද කළ යුතු වැඩේ කියන එක. ඒ අනුව අපිට අපේ විහාරස්ථානවල ලොකු වැඩසටහන් මොකවත් කරන්න පුළුවන් කමක් නැහැ මේ අවදානම් අවස්ථාවේදී. ඒ නිසා මංගිතුවා මේ පැල්පත් වාසීන් දුගී දුප්පත් මහජනතාව ඉන්න තැනකට ගිහිල්ලා වියලි ආහාර බෙදා දීම කළ යුතුයි කියලා ඒ අනුව මම පන්නල ඥානාලෝක පඬිතුමාඳුරෝ සමග සාකච්ඡා කරලා මේ නවලෝක විහාරයේදී අවට තියෙන නිවාසවල ඉන්න පින්වතුන්ට අවශ්‍ය දේවල් ප්‍රදානය කිරීම පිණිස අපි දැන් කටයුතු කරලා තියෙනවා. විශේෂයෙන්ම ශාන්ති පදනමට සම්බන්ධ අපේ දායක දායිකාවන් මේක දැනුම් දුන්න හැටියෙම විශාල උද්‍යෝගයකින් මොනතරම් ප්‍රශ්න කරදර තිබුණත් ඒ හැමෝම මේ වැඩේට ඉදිරිපත් වුණා. ඒ අනුව අපිට මේ වෙලාවේ දෙන්න පුළුවන්කම ලැබුණා, සහල් දෙන්න පුළුවන්කම ලැබුණා. ඒ වගේම පරිප්පු ඒ වගේම කිරිපිටි ඒ වගේම සෝයාමීට් ඊළඟට පොල් මේ ආදී දේ අපි මේ පළාත්වාසී පින්වතුන්ට ලැබලා දීලා තියෙනවා ශාන්ති පදන මගින්. ඉතින් මං හිතනවා වෙසක් පෝයේ වෙනුවෙන් අපට කළ හැකි හොඳම දේ අපි සිද්ධ කළා කියලා මේ දවස්වල ලංකාවේ ඉන්න අනිකුත් ස්වාමීන් වහන්සේලාත් මං හිතන්නේ මේ වගේ වැඩසටහන්වල නිරත වෙමින් සිටිනවා. ඒ වගේම අපි ඊට අතිරේකව තේරුම් ගත යුතු කාරණයක් තමයි රජයේ බලවත් පරිශ්‍රමයක යෙදෙනවා මේ
කොරෝනා වෛරසයෙන් ජනතාව මුදා ගැනීම පිණිස එනිසා රටේ මහජනතාවටත් විශාල වගකීමක් තියෙනවා ඒ සෞඛ්‍ය උපදෙස් ඒ ආකාරයෙන්ම පිළිපැදලා මේ කොරෝනා වසංගතය මේ රටින් දුරු කර ගැනීම පිණිස ඒ සඳහා අවධානය යොමු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඒකත් මහා පින්කමක් මේ වෙසක් පොය වෙනුවෙන් කියන එකත් අපේ පින්නතුන් හිතන්නට ඕන එත්සමගින් අදට නියමිත සුසන්දේශ ප්‍රවෘත්ති විකාශයේ නිමාවට පත්වෙනවා YouTube සහ සුසන්දේශයේ Facebook පිටුව ඔස්සේ දිනපතා විකාශය වන ලංකාවේ ප්‍රථම සහ එකම බෞද්ධ ප්‍රවෘත්ති විකාශයත් සමගින් ඔබට දිනපතා එක්විය හැකි හෙටට ඒ දින 2564 වන ජාතික වෙසක් පොහොය දිනය පින්බර නිරෝගිමත් වෙසක් පොහොය දිනයක් වේවා ඔබ සැමට සුබ රාත්‍රියක් සම්මා සම්බුදු සරණයි